ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි ප්‍රධාන වශයෙන් තරගාවලීන් තුනකට සූදානම් වෙනවා. එකක් තමයි ටෙස්ට් ලෝක ශූරතා තරගාවලී අවසාන තරගය. ශ්‍රී ලංකාව එක්ක තරගාවලිය සහ එංගලන්තේ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වගේම නවසීලන්තේ එක්ක තියෙන ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයත් ඉන්දියාවට ගොඩක් වැදගත්. කොමුණත් ඉන්දියාව මේ තරගාවලියට සූදානම් වුණත් පසුගිය කාලේ නවසීලන්ත කණ්ඩායම පෙන්නපු දක්ෂතාවත් ඉන්දියාව නවසීලන්තය හමු වෙ පෙන්නපු දුර්වලතාවත් එක්ක ඉන්දියාව යම් කිසි චකිතයකින් ඉන්නවා කියලා තමයි ඉන්දියාවේ ප්‍රවීණයන් මාධ්‍යවලට කියපු කතාවලින් දකින්න පුළුවන් වුණේ. ටෙස්ට් ලෝක ශූරතාවේ ජයග්‍රහකය තෝරන්න එක තරගයක් පවත්වන්නේ නැතුව තරග තුනක් තිබුණා නම් හොඳයි කියලා හිටපු ඉන්දියා ටෙස්ට් නායකයෙක් වෙන දිලිප් වෙන්සාකර් කියලා තිබුණා. ඊට පස්සේ මේ අදහසේ හිටපු ඉන්දියා තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිනුත් මාධ්‍ය එක්ක කියලා තිබුණා. යුවරාජ් කියලා තිබුණේ කාලයක් තිස්සේ පෙන්නපු දක්ෂතායක තෝරන ලෝක ටෙස්ට් ශූරයා එක තරගයකින් තෝරන එකෙන් එක කණ්ඩායමකට ආවාසියක් වෙන්න පුළුවන් කියලා. මේ විදිහට ක්‍රිකට් ප්‍රවීණයන් කියපු කතාවම තමයි ඉන්දියා පුහුණුකරු රවි ශාස්ත්‍රී කියන්නේ. පළමු වෙනිවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහතරගය නවසීලන්තය සහ ඉන්දියාව අතරේ මේ මාසේ 18 වෙනිදා තමයි එංගලන්තයේ සදම්ටන් හි ඒජන්ස් බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන්නේ. තරගය ගැන ඉන්දියා පුහුණුකරු කියන්නේ මෙහෙම කතාවක්. අපේ කණ්ඩායම එක රැයකින් උඩට ආපු කණ්ඩායමක් නෙමෙයි. අවුරුදු ගාණක් ලෝකයේ හොඳම කණ්ඩායම අපි තමයි. ඉතින් මේ තරගයේ මොනවා වුණත් අපි ඒ තත්ත්වෙ දිගටම ඉන්නවා. මම හිතන්නේ පසුගිය කාලේ අපි පෙන්නපු දක්ෂතාවලට ලැබුණු හොඳ අවස්ථාවක් තමයි මේ තරගාවලියේ අවසාන තරගයට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබීම. අවසාන වතාවට එංගලන්ත කණ්ඩායමට එරෙහිව මාර්තු මාසයේ ටෙස්ට් තරගයකට සෙල්ලම් කරලා තියෙන ඉන්දියාවේ ප්‍රතිවාදියා වන නවසීලන්තය අවසන් වතාවට එංගලන්තයේ තරග වැදිලා තරගාවලි ජයග්‍රහණයක් ලබාගෙන ඉන්න නිසා ඉන්දියාවට ඒක අමතර පීඩනයක් වෙන්නත් පුළුවන්. අපි අවසන් මහතරගයට එන ගමනේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. පසුගිය වසර කිහිපය ඇතුලේ අපි සෙල්ලම් කළ ආකාරයක තරගාවලී අවසාන තරගයට සෙල්ලම් කරන පළවෙනි කණ්ඩායම අපි වෙන්න ඕන කියන දේ තමයි මම හිතන්නේ. තරගාවලී ශූරයන් තෝරන්න එක තරගයක් විතරක් තියෙන එක ගැන යම් අකමැත්තක් තියෙනවා. කොහොමුණත් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්. ඔය විදිහට තමයි ඉන්දියා පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණේ. අනුමාන කරන්න පුළුවන්ද ඉන්දියා නවසීලන්ත අවසන් තරගයේ කවුරු ජයගනීද කියලා? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.